ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් මට නොතේරෙන දෙවියන් වහන්සේ යන පොතෙහි කතරු වූ ක්‍රිස්ටෝප රයිට් නිරීක්ෂණය කළේ ප්‍රථම වරට දෙවියන් වහන්සේට නමක් ලැබුවේ අප නොසිතන කෙනෙකු බවය යන්නෙන් ඒ හාගාර්ය හාගාර්ගේ කතාව මිනිස් ඉතිහාසයේ දෙස සසල කරන අවංක බැල්මක් හෙළයි ආබ්‍රහම් සහ සාරයිට දරුවෙකු ලැබෙන බව දෙවිඳුන් කියා වසර ගණනාවක් ගත වී තිබුණා සාරයි තවත් වයසට ගොස් ඉවසීම අඩු වී තිබුණව තත්වයක සිටියේ දෙවිඳුන්ට උපකාර කිරීමට ඒ කාලෙහි තිබූ චාරිත්‍රයක් ඇය අනුගමනය කරන්නට වූවා ඇය තම සේවිකාව තම ස්වාමි පුරුෂයාට දීම තුලින් හාගාර් ගැබ් ගන්නවා අනිවාර්යෙන්ම ભેදයක් ඉස්මතු ඌවා සාරයි හාගාර්ට හිරියර කරනවා හාගාර් පැන යනවා කාන්තාරයේ තනිව සිටින අතර ඇයට දේව දූතෙක් හමු වෙනවා දෙවිඳුන් ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට ඊතා ළඟින් යන පොරොන්දුවක් දේව දූතයා අතෙහි එවා තිබූ ආකාරය උත්පත්ති 15:5 තුල පවසනවා නුඹේ වංශය ගණන් කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙන් වැඩි කරන්නෙමි 16:10 ස්වාමින් වහන්සේ නුඹේ පීඩාව ඇසු හේයින් ඔහුට ඉස්මායිල් යන නාමය තබා පන්න ලෙසින්ද දේවදූතයා පැවසු ආකාරයේ එහිදී දැකිය හැකි මෙයට ප්‍රතිචාරයක් ලෙස නොදකින නොඇසෙන දෙවියන් විශ්වාස කරන සංස්කෘතියකින් පැමිණි මෙම සේවිකාව මාව දකින දෙවියන් වහන්සේ යන අර්ථය ගෙන දෙන එල් රෝයි යන නාමය තැබූ ආකාරය 13 වන පදය පවසනවා අපව දකින දෙවියන් වහන්සේ ඉවසීම නැති වීරයන්ගේ සහ බලයක් නැති පැන දුවන්නන්ගේ දෙවියන් වහන්සේය එතුමන් ධනවතුන්ගේ සහ බලවතුන්ගේ මෙන්ම අසරණ තනි වූ අයගේ දෙවියන් වහන්සේද වනසේක එතුමානෝ අසනසේක දකිනසේක ගැඹුරින්ම අප එකිනෙකාගෙන සලකනසේක අපව දකින දෙවිඳුන් අපේම දෙවිඳුන් වීම මොනතරම් ආශිර්වාදයක්ද